ශිෂ්ටාචාරයේ අපි දැන් කතා කරපු ප්‍රධානම දෙයක් තමයි මූලධර්මයක් තමයි මේක මේ ජීවි කලාපයේ පුරාම මේක පැතුරුනේ ජලාස ජලමන් සම්බන්ධතාවය නිසා එක ජලාසයකින් තව ජලාසයකට යනවා එතින් තව ජලාසයකින් මේ යන්න මාර්ග තියෙනවා කුමන් මාර්ග වෙන්න පුළුවන් එහෙම නැත්නම් විවෘතව යන්න පුළුවන් දැන් හොඳ උදාහරණයක් මම කියන්න අපි මේ ඉන්න තැන මේ රන්මස් වෙන්න රන්මස් වෙන්න වතුර එන්නේ කොහෙන්ද जल मार्गे पेहदली उड़ीला पोकनवाहिला पल्हती उलट मेके එතකොට මේ මේ තියෙන්නේ මේ දිසාවෙන් ඇවිල්ලා මෙතන මේ පොකුණට පිරීලා මෙතනින් මේ උමන් මාර්ගයෙන් තමයි අනිත් පොකුණට යන්නේ සමහර ඒවා උමන් මාර්ග සමහර ඒවා විවෘතව යනවා එතකොට ඒ ජලය අපි කොහාටද මෙතනින් එහාට යන්නේ දෙන පොකුණෙන් ගිහිල්ලා ඒක මේ මේ භූමිය තුල කොහේ හරි ඒක තැම්පත් වෙන්න ඕනනේ දැන් ওই රන්මසු වෙන කියන වචනේ ආවේ අතරම් මාළු හිටපු පොකුණු තියන එහා පැත්තේ ඒ පොකුණ වලට මේ ජලය කෙලින්ම එකපාරට දුන්න නැතුව जलास जलमन मूलधारमे मत तम गी दंगवती पोकर इलांगा पद्धति ये जलास जलमन जाले तीन एक गिहिलइट पास इसमुनि पोगुण तीन इसमुनि पोगुनटा वेटना वेटिल तवत्न एक मेके जल अपरिशित बस अंडम तीन जल अपहन मार्ग एक जाले अभी किसी अपते हैं නෑ පරාක්‍රම බාහු රජුරෝ කිව්වා වගේ අපි කවදාවත් ලෝකෝපකාරයෙන් තොරව මූදට ගලා යන්න දෙන්නේ නෑ එක වැහි බින්දුවක්වත් ඒක තමයි මේකේ තියෙන මූල ධර්මයේ ඒ කියන්නේ ආයිබවණ්ඩ අපේ රටේ මේ තියෙන මේ නගර නිර්මාණය තුළ මූලිකම සංකල්පය තමයි මේ ජලය ජලය මත තමයි මේ හැම දෙයක්ම පදනම් වෙලා තියෙන්නේ මේ නගරය ගැන කතා කරනකොට මේ නගරෙත් ඕකම තියෙනවා ඔය විදිහට ජලාස ජලමන් ජාල තියෙන්නේ දැන් සමහර තැන්වල ලීන් වලට වතුර කොහෙන්ද එන්නේ भूगत जल समहार पोकनोल्ट वतर को हिंदी विनत्न अविल्ला मार्ग पुट पक वतर मार्ग तीयन इट पास अभी पानीय जल केवटत् विनमतीयना मे हमेकट में जल संपादने क्रीम करलती अरतीयन जलास वलिन तम मे लागती नूर वेव तिशाव बसव कुल बुलाकुल මේ පොකුණු හතරක් තියෙනවනේ දැන් මේ මේ පොකුණු එකිනෙකට සම්බන්ධද මේක මොකද්ද මේ කරන කාර්ය කියන පොඩ්ඩක් කිව්වොත් එහෙම අපිට දැනගන්නත් එක්කලා මෙහෙමයි වුණේ දැන් මේක රාජකීය උද්‍යානයක් රාජකීය උද්‍යානයක් කියන්නේ රජවරුන් විසින් පිරිසිදු ජලයේ ස්නානය කරන තැනක් පිරිසිදු ජලයේ ස්නානය කරන ඒවා පිරිසිදු වෙන්න ඕනේ එතකොට අපි කරන්නේ එතන ඉඳලා මේගොල්ලෝ සැලසුම් කරලා තියෙන්නේ තිසාවෙන් जल පිරිසුදුව අරගෙන එක පොකුණකට දාලා ඒ පොකුණේ වැඩිපුර වතුර ඊළඟ පොකුණට දාලා එහෙම එහෙම යන එකක් දැන් මෙතෙන්ද ඇවිල්ලා මේකේ ස්නානය කරනකොට ස්නානය කරන එකත් පිරිසිදුව ස්නානය කරන්නේ හදිසියවත් මේකේ අපද්‍රව්‍ය ඇති වුණොත් යටින් පුළුවන් ජල අපහන මාර්ග ඇස්සේ මේක යවන්න පෙරණෑවීමක් වෙනවද ඒ කියන්නේ හරියට හරි දැන් මේකේ මේ එක පැත්තකින් ගුණාත්මය ගැන හිතලා තියෙන අනිත්‍යත්වයෙන් ප්‍රමාණය ගැන හිතලා තියෙන දෙකම හිතලා තියෙන දැන් අර මේ ජලය වැටුනහම ඒක අපද්‍රව්‍යත් එක්ක එකතු වෙලා අපිරිසිදු වෙනවාවදාවත් මේ ජල මාර්ගය තුල එහෙම වෙන්න දෙන්නේ නැහැ දැන් ওই සමහර තැන්වල තියෙනවා මේ රොන් මඩ පෙරිලා තමයි යන්නේ මේකට එන්නේ රොන් මඩ පෙරලා ඉතින් ওই විදිහට තමයි හැමතැනම තියෙන්නේ මේක දැන් අර නටබුන් වෙලා තියෙන හින්දා සමහර ඒවා හරියට පැහැදිලි නැහැ
යන්නේ එහෙන් එන වතුර විතරක් නෙවෙයි. හා. දැන් අර ඒකෙන් සපයනවානේ ජලය මේ පොකුණු වලට. හා. මේ පොකුණු වලට එන ජලයෙන් පිටාර ජලය එකතු වෙනවානේ මේකට. හ්ම් හ්ම්. දැන් මේවට මොකද කරන්නේ? දැන් මේවා ඒ විදිහටම ගලාගෙන යන්න දෙනවද? එහෙම නැත්නම් මෙතනින් පාලනය කරලා එහා පැත්තට හරවනවද? ඒ තීරණය ගන්න මෙතන ව්‍යුහයක් තියෙනවා. හ්ම්. දැන් නම් මේක එච්චර දෙයක් නෙවෙයි. දැන් ඕනතරම් කොන්ක්‍රීට් තියෙනවා. හැබැයි ඒ කාලේ කොන්ක්‍රීට් තිබුණේ නැහැ. මේ තනි ගලෙන් හදපු තනි ගලෙන් හදපු ව්‍යුහය බලන්න. මෙතන කරන්නේ මේ දැවමය ද්‍රව්‍යයක් මෙතනින් මෙහෙම උබනවා. එබුවාම එහාට යන වතුර නවතිනවා. මෙතනින් වතුර ඇවිල්ලා ආපහු මෙහාට යනවා. මේ බලන්න මේ පොකුණෙන් එනවා. හ්ම්. ඇවිල්ලා එහාට ආරවල යනවා. අද වර්තමානයේ අපේ කුඹුරු වලට අර මාර්ගදී වතුර යවන ක්‍රමෙම ඒ කාලේ ඊට වැඩි තාක්ෂණයකින් මේක කරලා තියෙනවා ඉතින් මම දැන් ওই පුරාණ නගරයේ සැලසුම් පිළිබඳව අපි කතා කරගෙන ඇවිල්ලා අන්තිමට නැවතුනේ කොහෙද සම්මස්සුසම් සම්මස්සුවෙන්ට වතුර හම් වෙන්නේ කිසාවේ කිසාවේ සම්මස්සුවෙන්ට එන වතුර ඉස්සෙල්ලා පොකුණට එනවා ඊට පස්සේ ඊළඟ පොකුණට එනවා ඊට පස්සේ රන්මසු වියනට එනවා ඊට පස්සේ ඇල මාර්ගය දිගේ කොහාට දෙන්නේ ඉසුරු මුණියේ මුල් පොකුණට ඒකට ඇවිල්ලා ඒකෙත් වතුර වැඩි වෙනකොට ඒක යනවා කොහාටද ඊළඟට එහා පැත්තේ තියෙන පොකුණට තවත් වැඩි වෙනකොට කොහාටද යන්නේ එහා පැත්තේ වෙල්ලියායට යනවා මේක තමයි ඇත්තටම සිද්ධාන්තයේ මේ ජල කළමනාකරණයේ පුරාණ කාලේ ඉඳලා ආව දැන් අපි මේ වැව් වලට කතා කරන සිද්ධාන්තයත් ඕකම තමයි. ඒ කියන්නේ ඔය දැන් අපේ කාලේ තියෙන මේ එල්ලංගා පද්ධතිය කියන්නේත් මේ සිද්ධියම තමයි.